iPhone කියලා පිළිගන්නවා. අදත් SL Tech Room YouTube channel එකට. ඉතින් අද අපි මෙඩිකින් කතා කරන්න යන්නේ iPhone 8 එකට වඩා හොඳයි කියලා කියන smartphone එකක් ගැන. මේ තමයි Samsung MZ02S කියන smartphone එක. කොහොමරි මේක 2021 release වුණු smartphone එකක්. ගොඩක් අය කියනවා මෙන්න මේ කැමරා එක iPhone 8 එකට වඩා ගොඩක් හොඳ කැමරා setup එකක් තියෙනවා කියලා. ඉතින් අද අපි මෙඩිකින් කතා කරමු මෙන්න මේ iPhone 8 එකේ අපි කැමරා features ගැන කතා කරනකොට මෙන්න මේ iPhone 8 එකේ sample වි මෙන්න මේ Samsung MZ02S එකේ sample වි අපි sample එක compare කරලා බලමු. ඉතින් අද video එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ Samsung MZ02S කියන smartphone එක ගැන. ඉතින් channel එක subscribe කරලා තියාගන්න අද මේ video එකෙන් කතා කරමු මෙන්න මේ smartphone එක මේ price range එකට ගන්න හොඳයිද කියලා. මුලින්ම මෙන්න මේ smartphone එක second hand price එකට යන්නේ රුපියල් 33000 ඉඳලා ඊට වැඩිනුත් යනවා ඒ වගේම අඩුනුත් යනවා 28000 වගේද ඔයගොල්ලන්ට ඉක්මන් එකේ වගේ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ smartphone එක. ඉතින් අද අපි මේ දෙකෙන් කතා කරමු මෙන්න මේ price range එකට ඇත්තටම මේ smartphone එක කොච්චර හොඳද මේක specification ගැනත් අද මේ දෙකෙන් කතා කරමු. වීඩියෝ එක යන්න කලින් ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් ආරම්භ channel එක subscribe කරන්න ඊළඟින් bell icon එකත් click කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි ආ වීඩියෝ එකට මුලින්ම අපි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බොඩි එක ගැන කතා කරමු. මේකේ ෆ්‍රේම් එක හදලා තියෙන ප්ලාස්ටික් වලින්. ඒ වගේම මෙන්න මේකේ බෑක් සයිඩ් එක ගැන කතා කරනකොට මේකේ බෑක් සයිඩ් එකත් හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. ඒ වගේම මෙන්න මේකේ ග්ලාස් ෆ්‍රන්ට් එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා සහ ෆ්‍රේම් එක ප්ලාස්ටික්. ඒ වගේම බෑක් සයිඩ් එකත් ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. ඒක නිසා මේක වැන්නොත් අපිට කැඩෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මොනවාක මොකද මේක මේක ප්ලාස්ටික් නිසා මෙන්න මේකේ අමුතුම ලුක් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක බ්ලැක් එක තමයි ගොඩක් අය මිලදී ගන්නේ බ්ලැක් කලර් එක. ඊළඟ වීඩියෝ එක වෙන්නේ මගේ iPhone 8 එකේ රිවිව් එක අනිවාර්යයෙන්ම. ඊට පස්සේ දාන වීඩියෝ එකකින් අපි බලමු මෙන්න මේ Samsung MZ02S එකයි මෙන්න මේ iPhone 8 එකයි compare කරලා specification compare කරලා ඉතින් ඒ වීඩියෝ එක බලන්න ඕන ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම channel subscribe කරලා bell icon එකත් click කරන්න පුළුවන්. ඉතින් මේකේ weight එක ගැන කතා කරනකොට gram 196ක් විතර මෙන්න මේ smartphone එක බරයි. ඉතින් ඒක තමයි මෙන්න මේ smartphone එකේ weight එක සහ මේකේ body එක පැත්තෙන් කතා කරන්න තියෙන්නේ. මේකේ ports ගැන නම් මම එච්චරම කතා කරන්න යන්නේ නැහැ. ඉතින් දැන් අපි කතා කරමු මෙන්න මේකේ display එක ගැන. මේක බලා ගන්න පුළුවන් ඉන්නේ PLS LCD panel එකක්. normal usage එකට මේක ගොඩක් හොඳ display එකක්. නමුත් මේකේ IPS display එකක් තිබ්බනම් මේක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. මොකද කියනවනම් budget smartphones වලට ගොඩක් මෙන්න මේ IPS display තමයි ලබා දෙන්නේ. නමුත් මෙන්න මේ PLS LCD display එකත් අවුලක්වත් නැහැ. 6.5 ඉංචස් විදියට තමයි මේක display size එක බලා ගන්න පුළුවන් වෙන්නේ සහ 720x1600 display resolution බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක 1080p display එකක් තියෙන්නේ. ඒ කියන්නේ 1080p වීඩියෝ එකක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම PPI density එක ගැන කතා කරනකොට ඒ කියන්නේ pixel density එක ගැන කතා කරනකොට 270ක PPI density එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ display එක මම හොඳයිම කියලා කියන්නේ නැහැ. මොකද කියනවනම් මේ ප්‍රයිස් එකට තමයි මෙන්න මේ display එක ලබා දීලා තියෙන්නේ. මේ ප්‍රයිස් එකට හොඳයි. ඒ කියන්නේ ඔයා ගොඩක් high videos බලන්න phone එකක් ගන්නවා නම් මේක ගන්න එපා. ඉතින් ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට කිව්වනේ මේ smartphone එකේ කැමරා එක ගැන ගොඩක් අය කතා කරනවා කියලා iPhone 8 එකට වඩා හොඳයි කියලා. ඉතින් ඒ වගේම තමයි gaming වලටත් මෙන්න මේක ගොඩක් හොඳයි කියලා ගොඩක් අය දාලා තිනවා ඒගොල්ලෝගේ feedback. ඉතින් ඒ වගේම තමයි මේකේ Android 10 බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ 11 නම් මෙන්න මේ smartphone එකේ ඒ කියලා අපිට හිතන්න බෑ. පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් Android 11 8 කියලා. chipset එක ගැන කතා කරනකොට Snapdragon 450 30 nanometer chipset එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ chipset එක සාමාන්‍ය price එකේ smartphone එකට ගොඩක්ම හොඳයි. මොකද කියනවනම් මේකේ OS එකේ වැඩ කටයුතු කරගන්නේ වගේම පොඩ්ඩක් games play කරන්න ඕගොල්ලන්ට මෙන්න මේක අවුලක්වත් නැහැ. ඒ වගේම GPU එක ගැන කතා කරනකොට Adreno 506 කියන GPU එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම CPU එක විදිහට Octa-core CPU එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ PUBG වගේ games ඕගොල්ලන්ට normal medium වගේ medium හරි low යටතේ play කරගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් smartphones වලට වඩා නම් මේක ගොඩක් හොඳයි කියලා gaming වලට ගොඩක් අය feedback දාලා තිනවා. ඒ වගේම memory එක ගැන කතා කරනකොට 32GB internal storage එකෙන් 3GB RAM එකෙන් මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට 4GB
64GB ඉන්ටර්නල් ස්ටෝරේජ් එකෙන් 4GB RAM එකෙන් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. 4GB version එක සහ 64GB version එක second hand price එක යන 3000ක් වගේ මන් එකේ. ඒ වගේම 3GB version එක රුපියල් 28,000ට සෙල් වෙනවා second hand price එක. ඒ වගේම මං කියවන ගොඩක් අය කතා කරන්නේ මේකේ තියෙන iPhone 8 එකට වඩා පොඩ්ඩක් හොඳයි කියලා කියන මෙන්න මේකේ කැමරා setup එක කියලා. ඔව්. මේකේ ට්‍රිපල් කැමරා setup එකක් බලා ගන්න පුළුවන් ඉන්නේ. මේන් කැමරා එක ගැන කතා කරනකොට 13 megapixel aperture එක f2.2 යන wide lens එකක් තමයි මේන් sensor එක විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ. Auto focus වගේ features බලා ගන්න පුළුවන් වෙනවා. සහ 2 megapixel macro sensor එකක් බලා ගන්න පුළුවන් වෙන aperture එක f2.4 යන. ඒ වගේම තව 2 megapixel aperture එක f2.4 යන depth sensor එකක් බලා ගන්න පුළුවන් වෙන ට්‍රිපල් කැමරා setup එකක්. මේකේ 1080p 30fps videos capture කරන්න පුළුවන්. වීඩියෝ වලට නම් ගොඩක් හොඳම කැමරා එකක් නෙමෙයි මේ ස්මාර්ට්ෆෝන් එක. හැබැයි මේ price range එකට ගන්න ඔයා price එකට ගන්න නම් උගලට photo එකක් capture කරගන්න වගේ නම් කිසිම අවුලක් නැහැ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ කැමරා setup එක. ඒ වගේම selfie camera එකේ 5 megapixel aperture එක f2.2 යන ඔගොල්ලන්ට selfie camera එකක් බලා ගන්න පුළුවන් වෙනවා. වීඩියෝ කරන්නත් පුළුවන් 720p සහ 1080p කියන quality එකෙන්. selfie camera එක නම් එච්චරම පැහැදීමක් නැහැ මට. ඒ වගේම battery එක ගැන කතා කරනකොට mAh 5000ක non removable battery එකක් බලා ගන්න පුළුවන් වෙනවා. high usage එකේ මෙන්න මේ smartphone එක ඔගොල්ලන්ට දවසක් තියාගන්න බැරි වෙයි. නමුත් ඔගොල්ලෝ calls message දාලා පොඩ්ඩක් ඔන්ලයින් එක දිගට යූස් කරන්න නැතුව පොඩ්ඩක් ඔන්ලයින් ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට වන් ඩේ යූස් කරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. කිසිම පාසුවක් කිසිම අවුලක් නැති උන. ඒ වගේම බ්ලැක්, බ්ලූ, රෙඩ් වගේ කලර්ස් වලින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ගොඩක් අය කියන්නේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක iPhone 8 එකට වඩා ගොඩක් හොඳයි කියලා. ඊළඟ වීඩියෝ එක මම අනිවාර්යයෙන්ම iPhone 8 එකේ රිවියු එක දාන්නම්. ඊට පස්සේ දාන වීඩියෝ එක මෙන්න මේ ස්මාර්ට්ෆෝන් දෙකේ specification compare video එකක් අනිවාර්යයෙන්ම දානවා. ඉතින් ඔයා මෙන්න මේ Samsung M02S එක ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහසත් අනිවාර්යයෙන් පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේම channel එක subscribe කරන්න. මෙන්න මේක ඔයගොල්ලන්ට second hand price එකට රුපියල් 33,000 ඉඳන් ඊට පල්ලෙහාට සහ පොඩි ගාණක් වැඩියෙන් ඔයගොල්ලෝ ගාණ වැඩි වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකක් click කරන්න. මේ වගේ videos ඔයගොල්ලන්ට ඉස්සරහට බලන්න ඕන. चैनल के सब्सक्राइब कर ला बेल आइकन का क्लिक कराने के लिए मत करना एहे ना मंग अदर गिनिंग ना मंग एसएल टेक्स्ट टू यूट्यूब चैनल में मुझे समझ